අවිධිමත් යෝජනාවක් මත පදනම්ව සිංගප්පූරු සමාගමක් 21 නොවැම්බර් මාසයේ අවස්ථා දෙකකදී සැපයූ බොරතෙල් තොගේ නියමිත ප්‍රමාණය බැරල් 25,786කින් අඩුවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 770කට අධික පාඩුවක් සිදු ඇති බව අප අවස්ථා තුනකදී අනාවරණය කළා. එම අඩුවීම තහවුරු වන්නේ තෙල් තොගේ ගොඩබෑමට අදාළව ස්වාධීන ආයතනය කරන පරීක්ෂණයකදී. එවැනි ස්වාධීන පරීක්ෂණ යනු ඛනිජ තෙල් ගොඩබෑමේදී සිදුවන පිළිගත් සම්මත ක්‍රමවේදයක් වන අතර එම පරීක්ෂණ නිගමන අභියෝගයට ලක් කෙරෙන හෝ නැවත පරීක්ෂණයට ලක් කෙරෙන අවස්ථා විරලයි. එහෙත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා ඊයේ අප වෙත එවූ මේ කරුණු පැහැදිලි කිරීමේ සඳහන් වන්නේ ප්‍රශ්නගත තෙල් තොගයෙන් කොටසක් ගොඩබෑමේදී අඩුවීම පිළිබඳව තාක්ෂණික පරීක්ෂණයක් සිදුවන බවයි. එමෙන්ම අඩුවූ තෙල් තොගය සඳහා ගාස්තු ගෙවීම සැපයුම්කාර සමාගම විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීමට සංස්ථාව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් සිටින බවද එම කරුණු පැහැදිලි කිරීමේ සඳහන්. එලෙස නීතිපති උපදෙස් ලබා ගැනීම හා තෙල් තොග අඩුවීම පිළිබඳව තාක්ෂණික පරීක්ෂණ පවත්වන්නේ යයි පැවසීම අශ්වයා පැන ගිය පසු ස්ථාලය වසා දැමීමක් බඳු වූවක්. මන්ද සංස්ථාව මේ වන විටත් සැපියුම් කරුට මුල් තෙල් තොගය සඳහා මුදල් ගෙවා හමාරයි. මෙම තෙල් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා අද අල්ලස දූෂණයේ නාස්තියට රෙහි පුරවැසි බලයේ සංවිධානයේ සභාපතිවරයා අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කළා. පෞගිය අවුරුද්දේ බොරතෙල් නැව් දෙකකින් තෙල් බැරල් 14,23,788කට රටේ ඛනිජ තෙල් සංස්ථාව මුදල් ගෙවනවා. නමුත් මුදල් ගෙව්වට රටට බාගන්නේ 13,98,002ක් පමණයි බාගන්නේ. එතනින් රටට වෙන අලාභය මිලියන 770ක්. මේ රටේ මෙච්චර බංකොලොත් වෙලා තියෙද්දි හොරා කෑම නවත්තලා නැහැ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ඡන්දයකට වියදම් කරන්න බැරි තත්වයකට රටපත්ව තිබෙද්දී නිකරුණේ රුපියල් මිලියන 770ක් නාස්ති කර දැමීමට ඉඩ දිය යුතුද?